මේ පාරේ ගමනක් යනවා. ආ අපි දැන් මුහුදු වෙල්ලේ ගිහිල්ලා. දැන් හොගාල හුලන් හමන ඔක්කොම ඔක්කොම සතුටින් ඉන්න ගම. දැන් ෆොටෝ එකක් එහෙම ගහන්න ලෑස්ති වෙනවා. මොකද කරන්නේ? ඔක්කොම හදා ගන්න ඕනේ. දඩි විදිගල් හදා ගන්න ඕනේ. දැන් ඔක්කොම දැන් ඔක්කොම අවුල් වෙලා. ෆොටෝ එක ගන්න කමන්නේ නැතිින් ගහදි බල්ලෙ වෙල් හදාගත්ත හැකිනේ. මේ පාරේ යන ගම හුලඟක් ආවා. ඕන්න දැන් බලන්නේ හිකුත් නැහැ. ඕන්න ගියා ඔක්කොම හුලඟ ගියා කියලා දැන් ඔබට තේරෙනවා. දැන් ඔන්න දඩි පිටිගාල හදාගත්ත දැන් දන්නේ හරියද දන්නේ මාර වැඩි. දැන් මොකද කියන්නේ? යන ගමන් ඉස්සරහට හම්බෙන අර පාර මොකද මේ කඩවල වල දාලා තියෙන වීදුරු හැම එකකින් මෙබිලා බලනවා. යන ගමන් සමහර අය නම් නැවතිලා ඔක්කොම කරලිවිල්ල ඔක්කොම කොණ්ඩේ ඔක්කොම හදලා తీරලා එතන ඉන්න මිනිස්සුන්ට ඔක්කොම පේනවා. ඒ මනුස්සයට දන්නේ ඒ මනුස්සයා දන්නේ ගානන්නේ යා ඔක්කොම කොණ්ඩේ తీරලා ඔක්කොම කරලිවිල්ල හදාගෙන යනවා. වාහනයක් දැක්කොත් වාහනේ වින් ස්ක්‍රීන් එකේ තියෙන වීදුරු වල ඔක්කොගෙම එවිල එවිල බලනවා. හරිද? 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 මං හන්නේ සැනසීමෙන් ගමනක් යනවාද කියලා. අපර සැනසීමෙන් ගමනක් අත් යන්න හම්බෙන්නේ නැහැ. මේ පිරිමි ළමයි නා ඔන්න මෝටර් බයික් එකේ ඔන්න ගියා. ගමනයි ගොහැරි යනවා. යන්නේ හෙල්මට් එකක් දාගෙන. ගැලවෙඩ පස්සේ මොකද වෙන්නේ? කොණ්ඩි ටිකක් එහෙම තියෙනවා නම් ඉවරයි. දැන් කණ්ණාඩි සයිඩ් කණ්ණාඩි නවලා හදනවා. ඒකට හදනවා, මේකට හදනවා. තැලිලා නම් එහෙම මාර ප්‍රශ්නේ. මේ උස්සල කෙල්ල ඔක්කොම කරලා හදන් ආවා. දැන් හෙල්මට් එක දාලා හෙල්මට් එකේ බරට පැරිලා තියෙන ඔක්කොම ටික. ඒක කරන්න දෙයක් නැහැ. ඊළඟට හදාගන්න බැන්නේ. හදාගන්න බැ හදාගන්න බැරි විදිහට ගියාට ඔබේ හිතේ මොකක් තියනවද? හරියන්නේ නැහැ, හරියන්නේ නැහැ, හරියන්නේ නැහැ, හරියන්නේ නැහැ. දැන් අනිත් එක්කෙනාට මොනා හිතනවද දන්නේ නැහැ. අරයට මොනා හිතනවද දන්නේ නැහැ. අයියෝ මෙතනින් දැන් ගෑල්ලාමකට ගියා. අයියෝ ඉවරයි. ඔක් මං ආනික් කොච්චර වෙලාවක් වෙනකන් ඔක දුක් විඳිනවද කියලා. ඔය ඔය තියෙන විදිහ බාරගන්න බැරි නිසා ඔය ප්‍රශ්නේ. වෙනමකුත් නෙමෙයි. ඒක තියෙන විදිහ බාරගන්න බෑ ඔබට. අපි ඔය මුළු ජීවිතේම දුක් විඳින ඒවා ඔක්කොම ඔය තියෙන විදිහ බාර ගන්න බැරි නිසා තියෙන ප්‍රශ්න. තියෙන විදිහට ඔක බාර ගත්තනම් ඉවරයි. ඒකයි අය හොඳ කියලාවත් නරක කියලාවත් ගන්න දෙයක් නැහැ කියලා ඔබට තේරෙන්න ඕනේ. ඒ තමයි තියෙන විදිහ එච්චරයි. ඒ විදිහ හේතු ගැලපුණාම එහෙම තමයි. ඔන්න ඔක බාර අරගෙන අයින් වෙන්න පුළුවන් වෙනවා. හොඳ හින්දා තියාගන්නවත් නරක හින්දා අයින් කරන්නවත් ඔන්නෝම ප්‍රශ්නයක් නැති වෙනවා. කූල් එකේ ජීවත් වෙනවා. අපේ හිතේ හොඳ එකකුයි නරක එකකුයි ওই දෙකෙන් මොකක් හරි එකක් ආවට පස්සේ දැන් හරියන්නේ නැහැ. දැන් තියෙන එක බාර අරගෙන ජීවත් වෙන්න බෑ. දැන් ඔබට හැමතිස්සෙම මොකක් හරි තියෙනවා. මේ විදිහට නෙමෙයි, මේ විදිහට තියෙනෝනේ, අර විදිහට තියෙනෝනේ. අනේ මෙහෙම හරිද දන්නේ නැහැ. මෙහෙම වැරදිද දන්නේ. ඔබ ඕවා අල්ල ගන්නවානේ. ඔබ ඕවා අල්ල ගන්න නැතුව හැමදේම දුක් විඳින්න තමයි ඉන්නේ. ඕවා අල්ලගෙන ඕවල් ට්‍රයි කර කර ඔය ප්‍රශ්නේ විසඳන්න ට්‍රයි කරන්න. ඕන තරම් ප්‍රශ්න තියෙනවා ඔබේ ජීවිතවල. ඒ හැම ප්‍රශ්නයක්ම දුක් විඳින්න නැතුව කෙලවර කරන්න පුළුවන් ප්‍රශ්නය. කියන්නේ ප්‍රශ්නයක් නෙමෙයි ඇත්තම. ඔබට මේක ප්‍රශ්නයක් වෙලා තියෙන ඔබේ තියෙන අවිද්‍යාව තෘෂ්ණා නිසා. කුල් එකේ ජීවත් වෙන්න පුළුවන්. ඔබ තමයි කුල් එක නැති කරන් තියෙන්නේ. නමුත් ඔබට හිතෙන්නේ මේ මගේ කුල් එක නැතිලා ගින්නේ මෙන්න මේ 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 කොණ්ඩේ නිසා, අරක නිසා, මේක නිසා, මයික් එක දුන්න නිසා, අර ඒ හින්දා තමයි කුල් එක නැතිලා තියෙන්නේ කියලා. නෑ නෑ, ලෝකෙ කිසිම කාරණාවක් නිසා ඔබේ කූල් එක නැති වෙලා නෑ. ඔබේ නිවන නැති කරන් දෙන්නේ ඔබ. ඔබේ දුක සම්පූර්ණයෙන්ම ඔබේ සම්පූර්ණ ඔබේ වගකීමක්. ඔබේ වගකීම කියන්නේ සම්පූර්ණයෙන් ඔබේ වැරැද්දක්. ඔබට දුක දැනෙනවා නම් තනිකර ඔබ විසින්ම කරගත්ත කාරණාවක් නිසා ඔබට දුක ඇවිල්ලා තියෙනවා. මිසක් මේ ලෝකෙ කිසි කාරණාවක් නිසා ඔබට දුක ඇවිල්ලා නෑ.
ඒක ඔබ අල්ල ගන්න ඕනේ. ප්‍රශ්නයක් කෙන වෙලාවට ඔක අල්ල ගන්න ඕනේ. පීඩාවක් කෙන වෙලාවට ඔක අල්ල ගන්න ඕනේ. ඔබ ඇලෙන ගැටෙන වෙලාවට ඔක අල්ල ගන්න ඕනේ. ඔක අල්ල ගන්න නැතුව ඔක අල්ල ගන්න නැතුව ඔබට මේ ගමන යන්න බෑ. බනහල 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 ඔබේ ප්‍රශ්න ටික විසඳෙන්නේ නැහැ. බනහල ඔබේ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. ප්‍රශ්න විසඳන විදිහ තේරුම් ගත හැකි. ප්‍රශ්න විසඳිලා යන්නේ ඔබ බණ ඇහුවා කියලා. ඔබේ දුක ඉවර වෙන්නේ නැහැ බණ ඇහුවා කියලා. අපිට බෑ ඔබේ දුක ඉවර කරලා දෙන්න. එහෙම කරන්නේ කොහොමද? එහෙම කරන්නේ නැති බුදුහාමුදුර බුදු වුණා ඔක්කොගේම දුක ඉවරයි දැන්. නේද? උන්වහන්සේ ඔක්කොගේම දුක ඉවර කරලා බුදු වෙද්දී. නෑ එහෙම කරලා නෑ. උන්වහන්සේගේ දුක කෙලවර වුණා. ඒක හරි. ඒ හිතේ දුක් ආයි හැදෙන්නේ නැහැ. ඒ හිතේ ප්‍රඥාව පහළ වෙලා තියෙනවා. දැන් කියලා දෙන්න පුළුවන් තව කෙනෙක්ට මෙන්න මෙහෙම කරන්න කියලා. ඔබේ හිතේ දුක හැදෙනවා නම් බණ හෙව කියලා වෙලා ඒක නැති වෙන්නේ නැහැ. හොඳට මතක තියාගන්න. ඔබ මේ කියන ඒවා ප්‍රැක්ටිස් කරන්න ඕනේ. ඔබට ප්‍රශ්න එන වෙලාවල් වලට දාන්න ඕනේ. කවදාරි බනහල 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 ඉතින් මේ ටික කොහොම හරි බනහල කරගන්නවා කියලා හිතාගෙන ඉතින් බනහල කරගන්න හම්බෙන්නේ නැහැ ඔය ටික ඔක්කොම නම්. බනහල යමක් ඔබට තේරෙයි. ඔබේ දුක දුර වෙලා ඉවරයක් වෙන්න නම් ඔබ ඒ ටික ඇප්ලයි කර කර ඇප්ලයි කර කර ඇප්ලයි කර කර මේක විසඳන්න ඕනේ. ඔබ ප්‍රශ්න ප්‍රශ්න විදිහට අඳුන ගන්න ඕනේ. ඇත්තටම ප්‍රශ්නේ මොකද්ද කියලා අඳුර ගන්න ඕනේ. ඇත්තටම ප්‍රශ්නේ මොකද්ද කියලාවත් තේරෙන්නේ නැහැ. මේ සතෙක් ඉන්නවා ඇඟට පැන්න. ප්‍රශ්නේ මොකද්ද? කෑ ගාගෙන පයි ආයිම නද නෑ කෑ ගාගෙන පැන්නේ ඊ හත ඇඟට පැන්නන්නේ ඒ හින්ද තමයි බය කියලා හිතෙන්නේ නෑ ඒ හින්ද බය හිතෙන්නේ නෑ ඔබට මේ ප්‍රශ්න හරි නෝමල් සතා ඇඟට පැන ගමන් දඩි බිඩි ගාලිවිල්ල ඒකව ගසල දාලා මොන හරි කරලිවිල්ල දඩි බිඩි ගාලා අයින් වුණා නම් දැන් හරි දැන් ප්‍රශ්න විසඳුම ගත්තා නෑ ඔය ප්‍රශ්න විසඳුම ගත්තා නෙමෙයි ප්‍රශ්නෙවත් අඳුරගත්තේ නෑ ඔය සතා ඇඟට පැන එක තමයි ප්‍රශ්නේ සතාව අයින් කරා ඔන්න ප්‍රශ්න ඉවරයි දැන් හරි නෑ ඔබේ හිතේ දුක හටගත්තේ ඔබේ හිතේ නම් දුක හටගත්තේ ඉතින් හිතෙන් තමයි දුක නසන්න ඕනේ. ඒකට සතාව අයින් කරා කියලා දුක නැසෙන්නේ නැහැ. මොකද හිතේනේ දුක හටගත්තේ. හිතේ හටගත්ත දුක හිතෙන්නේ නැසෙන්න ඕනේ. එළියේ යමක් කරාම ඔබේ හිතේ තියෙන දුක නැසෙන්නේ කොහොමද? ඔන්න කොටුවක් විද්‍යමාන එනවා. මෙතන තියෙන තව ඉරිකෑලි. ඉරිකෑලි කිහිපයක් තියෙනවා කියලා. මම මේ එක ඉරිකෑල්ල මෙහෙර කරනවා. කොටුවට මොකද වෙන්නේ? කොටුවට මොකද වෙන්නේ? නෑ කොටුවට මොකුත් වෙන්නේ නෑ අයියේ. ඒ ඉරිකැල නිසා කොටුව විද්‍යාමාන වුණේ නැති නිසා. ඉතින් ඔබ කියනවානේ මාර කතා වගේ. ඔබේ හිතේ හැදෙන දුක මේ එළියක වෙනස් කරාම වෙනස් වෙනවලු. මාර වැඩේ. නෑ මේ එළියේක බලපාල නෑ ඔබේ හිදුක හැදෙන්න. එළියේක මෙතන බලපෑමක් දෙනවා නම් අන්න ඒක වෙනස් කරාම කොටුවට බලපෑමක් වෙනවා නේද? කොටුව විද්‍යමාන වීමට බලපෑමක් වෙනවා. මේක කොටුව හැදෙන්න කොටුව විද්‍යමාන වෙන්න හේතුවක් නං ඒක කොටුව විද්‍යමාන වෙන්න හේතුවක් නෙමෙයි නං ඒක වෙනස් කරා කියලා කොටුවට මුකුත් වෙන්නේ නැහැ. ඔබ හැමදෙස්සෙම මෙන්න මේ වගේ උත්තර ගොඩක් ගන්නවා. ඔබට ලෝකෙ මිනිස්සු ගොඩාක් මේ වගේ උත්තර දීලා තියෙනවා.
अब खाते खरी हितामना पे आप लादें आलू तावरु देना ना उरु दो आवाह मुना करना मैं हितामना पे लाती ना इरिन्ना ना गिहिला अने अभी ते के हितामना पुना ना ये तीन दें वो आते ऐल दाले बिल्ला मोगी मुआ कर गया ऐल दाले लाती ना समावे ना कराने पाद करन 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 कराने पाने हबे वो बटे हिते ने वाना एक है ना दें ये कराड़ पासी दें ये आपको माते का हरी होंदा ही नहीं बला अन्न को मिच्छर का लाभराधे ने अभी देने खता कराने तो ही थी मिच्छर का मन दुखेंगे थी ये आपका एक का खता कर बोलने थे इंसान एक है ना दें मंगे ये आपका एक का खता कराड़ पासी दें प्राण नहीं रहा ही नहीं अन्न ये में हिते ने वाना वो बाहरी बोल रहे नहीं तो मगर ये में प्राण नहीं इंसान में दुख है देने है भाई अब टूटी ये टीम का ये देवल करन अब ये तेरे नॉने एक हिंग दुकान ऐसे नहीं किया मगर एक हिंग दुकान ऐसे नॉन ना बुधवार तो मेलो के पाले वाला मैं मिच्छर बान की किया नॉने नहीं तो माने नहीं अब ये काटते कर प्रश्न आते ही नॉना गेंग काटा अगर हाँ उच्चरा मारो दे मैं मिच्छर मारू मैं वगैरह नॉने හිතරි දවීමක් ඇතුනොත් එහෙම සමාව ගනින් ගිහිල්ලා ඉවරයි කතාව ඔච්චරයි දුක නිරෝධයි එහෙම කිව්වද නෑ එහෙම කිව්වේ නෑ දුක නිරෝධ වෙන්නේ එක 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 සිස්ටම් එකක් ඇති මොකද දුක ඇති වෙන්නේ හේතුව හොයලා ඒක නිරෝධ කරන්න ඕන වෙන කිසි දෙයක් කරා කියලා ಇಲ್ಲ දුක නිරෝධ වෙන්නේ නෑ ඇයි ඒ කිසි දෙයක් දුක හැදෙන්නේ හේතු නෙමෙයි නිසා ඒ කිසි දෙයක් දුක හැදෙන්නේ හේතු නෙමෙයි නං ඔබ දුක වෙනුවෙන් ඔබ වෙන කිසිම දෙයක් කරලා වැඩක් නැහැ නේද දැන් ඔන්න කොහේ හරි යන්න හදනවා දැන් කොහේ හරි ගිහිල්ලා මොකක් හරි යන්න කොණ්ඩි අවුල් වෙලා කියලා ඔබට හිතෙනවා දැන් හිතට පොඩි පීඩාවක් එනවා තව මොකද කරන්නේ මොකද කරන්නේ මෙන්න මේ ඉර विद्यमान हरि वाहन गमन मुखरी මගදී ප්‍රශ්නයක් කළා ඔන්න වාහනේ කැඩුණා නෝන කෙනෙක් කැලවන් ගිහලා තියෙනවා හරි දැන් අහලා බලලා මොකෙක්වත් ඇත්තෙත් නැහැ හදාගන්න කරගන්න දැන් මොකද ප්‍රශ්නේ දැන් මොකද තියෙන ප්‍රශ්නේ හිතට මොකක් දැනෙනවද හිතට පොඩි පීඩාවක් දැනෙනවා මොකද උත්තරේ අනේ කාව හරි අරගෙන දැන් මේ වාහනේ හදාගත්තා නම් හරි කොතනද මේ බලපෑම් කරන්න හදන්නේ මේ මෙතන තියෙන ඉරකට බලපෑම් කරන්න හදන්නේ මේ ඉර වෙනස් කරගත්තා නම් කොටුව වෙනස් වෙනවා බලන්න මේ වගේ උත්තර කීයක් ඔබ ජීවිතේ ගන්නවද කියලා ඔබට හිතෙනවනේ හැමම හැංගෙනවනේ මේ ඒකම තමයි උත්තරේ ආයේ මොකද්ද මේ වාහනේ කැඩිලා හින්දා තමයි මේ මහපාරේ මැද්දේ මේක දැන් හිටලා තියෙන්නේ පාරෙන් අයින් කරගන්නවත් බැරි වෙලා තියෙන්නේ දැන් මහපාරේ මැද්දේ තියෙන්නේ ඔබට හිතෙනවනේ ඒකම තමයි උත්තරේ කියලා මේක හින්දානේ විලි ලැජ්ජාය බෑ මොකක් හින්දද පාරේ හැදේ වාහනේ නතර වුණානේ මේ හොඳට වාහන යන එන පාරක් මැද්දේ මේ ට්‍රැෆික් එකක් තියෙන මැද්දේ වගේ නතර වෙලා නම් හරි දැන් දාඩිය පෙරාගෙන කල්පනා කරනවා අයියෝ දැන් මොකද කරන්නේ දැන් මේ පිටිපස්සේ වාහන ඔක්කොමත් තියෙනවා මේ ට්‍රැෆික් එකේ දැන් ඉස්සරහා යන්න ගත්තොත් එහෙම යන්න විදියකුත් නැහැ හොන් ගහයි දැන් මම මොකද කරන්නේ මේ හින පුදුම ප්‍රශ්නයකට ලක් වෙනවා මේ පීඩාව මොකක් නිසා එන එකක් කියලා හිතෙන්නේ මේ වාහනේ නතර වෙලා මේ 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 ඉර ඒක කෙලින්නේ තියෙන්නේ මේක මේක හරහට ගැහුවා නම් හරියන්නේ කොහොමද හරහට ගහගන්නේ නෑ නෑ ඒක කොටුවට බලපෑම් කරන්නේ නෑ ඒක කොටුව විද්‍යමාන වෙන්න හේතුව නෙමෙයි
හොඳට කල්පනා කරන්න දැන් මේ අලුත් අවුරුද්දක් ලැබුවා ඔබට ඔබ ඔබ මොකක් හරි අලුත් අවුරුද්දේ ඇඳුම් ගන්න ගියා මොකක් හරි වුණා ඔබ ආස ඇඳුමක් තිබුණා වටයක් හින්ගෙනකොට ඒක නැහැ දැන් මාර ප්‍රශ්නේ අයියෝ අපරාධේ මට කලින් ගන්න තිබුණේ ඒක කලින් ගත්ත නම් දැන් ලස්සන අඳින්න තිබුණා මොකක් හරි දෙනවා ඊට පස්සේ කොලපාටක अब इतने उब खाटेट इसलिए कहपाटक तीबने प्रश्न किसी प्रश्न एक बल कोलपाट किसी प्रश्न मंगाने कोलपाट का दिन मैं तवे कगे तीन अब अतिवेच हिंदमें ना एक अतिवेचि कथागे जीवित प्राक्टिकल प्रश्न दाग निधास अब निधास अब दुख दुख बनाहा दुख बना बना हाल वे गाने दागो ये प्रमाण निधास पास बना तवटी का दाग ये प्रमाण निधास මේක නිදහස් වෙන්න තියෙන දහමක් නිදහස් වෙන්නේ ඔබ බණ ඇහුවම නෙමෙයි අහන බණ ටික ඇප්ලයි කරන් පටන් ගත්තාම ඔබ මේක ක්‍රියාත්මක කරනකොට නිදහස් වෙන්නේ ක්‍රියාත්මක කරන්න පටන් ගන්න ඔබ කොහෙද ඉන්නේ මොනවද කරන්නේ ඔය එකක්වත් වැඩක් නැහැ ඔබ කොහේ හිටියත් මොනා කරත් ඔබ ගාව මෙන්න මේ ප්‍රශ්නේ තියෙනවා හරියටම ප්‍රශ්නේ අඳුරගන්න හරියටම ප්‍රශ්නේ අරගෙන අඳුරගෙන හරියටම උත්තරේ ගේන්න try කරන්න වෙන වෙන උත්තරයක් ගන්න තරමටම අප මුලා වෙනවා අපේ දුම් අපේ කාත්කයි තරහ කේන්තියක් ආව වැඩපලේ මොන දැන් හොඳටම කේන්ති ගිහිල්ලා පුපුර 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 පුර හොඳටම කේන්ති ගිහිල්ලා නැති වෙයි සමට කමන්නේ අපි හැමදෙම කේන්ති ගිහිල්ලා පුපුර පුපුර එන්නේ गेदर नोन हरी महत्व हरी एक दें मोना अद अद वेडबल मुनाला मेम गरा मट नीद मेम 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 मे ओ मनुष्य ओहम मै दैंग नोन हरी महत्व हरी एक मनुष्य मार गति हीनवाने मनुष्य कोयाट खाली लुत्म कर लीनवानेम की मुना ඒක නේන්න මං කියන්නේත් ඒක නේ මහත්යටත් තේරෙනවා හරියටම හරි මං කියන එකම තමයි හරි කියලා හිතෙනවා ආයියාන්න දැන් නේ ඒ මං ගත්ත තීරණේ හරියටම හරි මට දුක ඇවිල්ලා තියෙන්නේ මොකක් නිසාද ඒ මනුස්සය කරපු එක නිසාද මේ මහත්යටත් තේරෙනවා නේ ඒක නේ ඔබ ඕක 10 දෙනෙක් එක කතා කරා නම් ඒ 10 දෙනාම ඔබේ පැත්තට කතා කරා නම් හරි ඔබට හොඳටම ෂුවර් දැන් ඒක නේන්න මට දුකාවේ මේ ඉර හින්දම තමයි ඔබ කතා කරලා නැද්ද ඔබ වාහනේ කැඩලා මගේ හිටිය නතර වෙලා ඔන්න ඊට පස්සේ try කළ කොහොම හරි හදාගෙන ඔන්න ඒ යදාල දැනට ගියා ඔබ ගියාට පස්සේ මොකද කියන්නේ දැන් අහන්න මොකද පරක් උනේ නෑ අනේ වාහනේ කැඩිලා වෙලා මගේ හිටිය නේ අයියෝ එන්න එන්න ප්‍රශ්න ගොඩක් කරලා මෙහෙම කරලා අරම කරලා මම එන්න ඔක්කොම කරගෙන right දැන් ඔය ඔය කියන්නේ මොකද මට පුදුම පීඩාවක් ආවා ඊට පස්සේ මම ආරහෙට කෝල් කළා මෙහෙට කෝල් කළා ඔක්කොම කෝල් කරලා ගෙන්නගෙන වාහනේ කොහොම හරි හදාගත්තා ඊට පස්සේ තමයි මම මේ ගමන ආවේ ප්‍රශ්නෙකුත් ආවා උත්තරේකුත් ගත්තා ආ ඇත්තද ඊට පස්සේ එයාත් උත්තරය දෙනවා අයියෝ ඔයා මට කෝල් කරන්න දෙවනේ මම ටක් ගාලා ඔක විසඳලා දෙනවානේ එපරාදින් මට කෝල් කරේ නැත්තේ නැත්තම් මගේ අහවලා ඉන්නවනේ එයාට එයාට මම කතා කරලා දෙන්නනේ එයාත් උත්තර දෙක තුන දෙන්න ඒකනේ මට මතකුන්නේ නෑනේ ඔයාව अब ये मुनहारी कर ली वेल पारे मुनहारी मार्ग नीति काट ली वेल उन्न लिया नवा तीन
දැන් ඔන්න හිතේ පොඩි ප්‍රශ්නයක් එනවා පීඩාවක් එනවා මේ අයියෝ මේ ලියන්නත් හදලා එහෙම කරන්න එපා මාත්‍යා මේමයි 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 දැන් දැන් දානවා එක 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 එහෙම කරන්න එපා අපි මේකට මොනාරි කරමු මාත්‍යා මේ මේ යන්තම් මේ පොඩ්ඩක් හදිසියෙ අම්මා සනීප වෙලා තාත්තා සනීප වෙලා මැරෙන්න යනවා කවුරු හරි හදිසියෙ මැරිලා ඔක්කොම කියලා බලනවා දැන් කොයි ඉරේ හැදුවමද මාත්‍යා අපිට යන්න දෙන්නේ එහෙම නැත්තම් කාට හරි කෝල් එකක් දීලා බලනවා අනම් මනම් ඔය එක එක උත්තර ඔබ ගන්නේ මොකටද ඔය උත්තර ගන්නෙ මේ ඔබේ හිතට පීඩාවක් ඇවිත් තියෙනවා ඒක දුරු කරගන්න ඔය හදන්නේ ඒක දුරු කරගන්න ඔය එකක්වත් කරලා ඔය එකක්වත් පොලිසිය මහත්තයා ලියනවා ඒකේ දුරු කරගන්න නම් ඉතින් ඔය මොන හරි කරාට කමන්නේ නැහැ මම යහනේ ඒක ගැන නෙමෙයි පොලිසිය මහත්තයා ලියන වෙලාවේ ඔබට හිතේ පීඩාවක් එනවා ඒක දුරු කරගන්න නේද මොකද එහෙම උත්තරයක් අරගෙන ඒ මහත්තයෙන් අයින් වුණා ඔන්න ගියා දැන් ඔබේ ප්‍රශ්නේ ඉවරයි නේද දැන් ඔබට හිතෙනව නේද ප්‍රශ්නයක් ආවා ඒකට අන්නහවල් දෙය කරා දැන් හරි ඒකනේ එන්න කවුරු හරි කාට හරි කෝල් එකක් දීලා නම් උත්තරේ ගත්තේ ඒක නෙන්නම් අම්බෝ ඒ මනුස්සයා හිටපු එක කොච්චර ලොකු දෙයක්ද අපේ අහවලා ඉන්නව නේද ඒ මනුස්සයාට ඕන වෙලාවක කෝල් කරොත් එම ටග් ගාලා ප්‍රශ්න විසඳලා දෙනවානේ ඔය ඉන්නේ ප්‍රශ්නෙට විසඳුමක්වත් ඇවිල්ලා විසඳුමක් දුන්න කෙනෙකුත් තියෙනවා ඔය ටික ඔබේ ජීවිතේ තියෙන කල්ම ඔය උත්තර ගන්න කල්ම ඔබට ඔය උත්තරේ ගත්ත ගමන් ප්‍රශ්නේ විසඳෙන කල්ම විසඳෙන කල්නේ විසඳනා වගේ තේරෙන කල්ම මොනා තේරෙනවද ඒකම තමයි විසඳුම කියලා තේරෙනවා අහන්න දෙන්නේ නැහැ ඒකම තමයි විසඳුම කියලා තේරෙනවා ඒ නිසාමයි ප්‍රශ්නේ හැටගත්තේ ඒ උත්තරේ දුන්නම ප්‍රශ්නේ විසඳෙනවා ආයි අහන්න දෙයක් නැහැ ආයි මොකද ඔය ටික ගන්න කලම ඔබට ඔගේ හරි ප්‍රශ්නේ හොයාගන්න හම්බ වෙන්නේ නැහැ හරි ප්‍රශ්නේ හොයාගන්න හම්බ වෙන්නේ නැති කලම ඒ ප්‍රශ්නේ විසඳන්න හම්බ වෙන්නේ නැහැ ඒ විසඳන්න හම්බ වෙන්නේ නැති වෙයි කලම ආයි 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 මේ හේතු ටික ගැලපෙන කල්හි ඔය විදිහම දුක විද්‍යාමාන වෙනවා. මොකද ඔබ මෙතන හේතු වලට බලපෑම් ගන්නේ නැති නිසා. ඔබේ අවිද්‍යාව තර වෙනවා මිසක් ඔය ගන්න උත්තර නිසා ඔබේ අවිද්‍යාව නිරෝධ වෙන්නේ නැහැ. ඔබේ ආශ්‍රව වැඩෙනවා මිසක් ඔය ගන්න උත්තර නිසා ඔබේ ආශ්‍රව ප්‍රහාණය වෙන්නේ නැහැ. ඔබේ ආශ්‍රව නිරෝධ වෙන්නේ නැහැ. ඔබේ ආශ්‍රව ක්ෂය වෙන්නේ නැහැ. අපරාධය උත්තර ටික ගන්න ඔබ. ඔබ මහන්සිලා චුට්ටක් හරි try කරනවා නම් මේක කරගන්න. ඒ try කරන වෙලාවේදී ඔබ අඩියක් දෙකක් ඉස්සරහට තියනවා. අනිත් පැත්තේ දේවල් කරන වෙලාවවලදී දැන් ඔබ ආපස්සට එනවා. තවත් ඔබ ඉස්සරහට යන්නේ. අපිට මෙතන ඉඳන් මෙතනට යන්නේ. ඔන්න දේශනාව ඉඳගත් ඔබ. මෙතන ඉඳන් නේ අපිට මෙතන ඉඳන් යන්නේ. නැත්නම් පස්සට එන්න බෑනේ. ඔබ මෙතන ඉඳන් ඉන්න. ඔන්න දේශනාව ඉඳගත්තා. ඔන්න අඩියක් දෙකක් විතර ඔන්න ඉස්සරහට ගියා. ඊට පස්සේ දේශනාව ඉවරයි. ඊට පස්සේ මොකද වෙන්නේ? ඔන්න චුට්ට ඒ අර ආපු ගැම්ම දිනවනේ. ඒකෙන් යනවා. ඔන්න තව අඩියක් ගියා. ඊට පස්සේ මොකද වෙන්නේ? අන්න ඊට පස්සේ දැන් ඉතින් ආපස්සට අපි ඉතින්කු දැන් සේනසුරා දැන් එච්චර ආපස්සට ආවේ නැහැ. ඔන්න ආපස්සට ආවා. ඊට පස්සේ ආපහු මහදේශන අපටයි. දැන් යනවා හෝ ගාල ඉස්සරහට යනවා. ඔන්න කඩාගෙන යනවා. රයිට්. නින්ද ගියා නම් පොඩ්ඩක් මැදින් බ්‍රේක් ගහලා දින ආයෙත් ඔන්න ආයෙත් යනවා. එහෙමත් වෙනවන්නේ. එහෙමත් වෙනවා. ඔන්න ගියා. ගියේ ඉල්ලෙ මොකද වෙන්නේ? ඔන්න දේශනාව ඉවරයි. ඔන්න දේශනාව ඉවරලා ගෙදර යනවා. ඔය ගිහිල්ලි වෙල ඔන්න ඊළඟ දවසේදී ඔන්න එනවා. එනවා. ඕ ගාල එනවා. දැන්
යනවා ඕක හොඳටම යනවා සතියක් තියෙනවනේ මේ එක දවසක ගියපු සතිය පුරාම යනවා ඕක නේ අද වැරදි උත්තරයක් ගත්තා ඒ ඇසේ ඒ වැරදි උත්තරේ මෙහෙටත් ගන්නවා අනිද්දත් ගන්නවා ඉන් අනිද්දත් ගන්නවා ඉතින් ඒ ගන්න තරමටම ඕ හෝ ගාලෝක පස්සට එනවා ඇවිල්ලා ඔය කොයි හරි නවතිනවා ඊට පස්සේ එතන ඉඳන් ඔන්න අද එදා පටන් ගත්තා ඔන්න ඉතින් දැන් පොඩ්ඩයි ඉස්සරහට දැම්මා ඔන්න චුට්ටක් පස්සට ආවා ආයෙ ඉස්සරහට ගියා ඊට පස්සේ ආයෙ පස්සට එනවා හෝ ගාලා පස්සට එනවා ඔය පස්සට එනවා කියලා අපි අදහස් කරන්නේ මොකක්ද දැන් අපි හිතමුකෝ දත්ම දින එකක් ගැන මම මොකක්ද කිව්වද ඔබට හරි ඔබට දත්ම දින්න රැයට දත්ම දින්න අපි කියනවා ඒක අපි නෙමෙයි ඔබට කවුරු හරි කියනවා ඔබේ දන්ත වෛද්‍යවරයා කියනවා ඔයාගේ දත් සවුත් වෙනවා ඒ නිසා රැයට නිදා ගන්න කලින් දත්ම දින්න එහෙම පුරුද්දක් හදාගන්න දැන් ඔබ මොකද කරන්න තියෙන්නේ රැයට නිදා ගන්න යනකොට දත්ම දින්න ඕනේ මොකද කරන්න තියෙන්නේ රැයට නිදා ගන්න යන කලින් දත්ම දින්න ඔන්න දවසක් කරා ඊළඟ දවසේ මොකද වෙන්නේ? ඊළඟ දවසේ ඔබට මතක් වෙන්නේ නැහැ මොනා කරන්න ඕනද? try කරලා වෙලා මතක් කරලා ඔක කරන්න ඕනේ. මම ටික දවසක් දැන් කරන් ගියා. දැන් ඔබ යම් කිසි කාලයක් කරන් ගියා. දැන් රැට නිදා ගන්න යනවා කියලා මතක් වෙනකොට මොනා හිතෙනවද? දත් මදින්න මතක් වෙනවා. ඒකයි අමුතුවෙන් ගන්න ඕනේද? ඒකයි අමුතුවෙන් ගන්න ඕනේ නැහැ. දැන් ඔබට මතක් වෙලා එනවා. මොකක් නිසාද? කලින් දත් මැදලා තියෙන ප්‍රැක්ටිස් එක. ඔන්න ඔය ප්‍රැක්ටිස් එකට තමයි ආශ්‍රව කියලා කියන්නේ. ඔන්න ඔය හැදිච්ච ප්‍රැක්ටිස් එක නිසා ඔබට ඊළඟ දවසෙත් ඒ වගේ සිටුේෂන් එකක් එනකොටම මොකක් වෙනවද? දත් මදින්න මතක් වෙලා එනවා. ඒක ආයි මතක් කරන්න ඕනේ නැහැ දැන්. ඇයි? කලින් කරපු ප්‍රැක්ටිස් එක නිසා දැන් දත් මදින්න මතක් වෙලා එනවා. මතක් වෙලා එනකොටම ඔබ මොනවද කරන්නේ? ඔන්න දත් මදින්න. එතකොට මොකක් වැඩි වෙනවද? අර ප්‍රැක්ටිස් එක වැඩි වෙනවා. ඒ ප්‍රැක්ටිස් එක වැඩි වෙන නිසා හෙඩත් අනිවාර්යයෙන්ම ආයෙ අහන්න දෙන්නේ නැහැ. දත් මදින මතක් වෙනවා. ඔය ප්‍රැක්ටිස් එක දැන් කවුරු හරි කියනවා දැන් ඔය නරක ප්‍රැක්ටිස් එක කොහොම නෙවෙයි කරන්න ඕනේ. ඕක කඩන්න ඕනේ. මොකද්ද ඔබට කඩන්න තරන්නේ? දත් මදින මතක් වෙනකොට දත් මදින් නැතුව ඉන්න. හෙට රැයට දත් මදින්න මතක් වෙනවා. මොකද කරන්න තියෙන්නේ? දත් මදින්න නැතුව ඉන්නේ නැත්නම් ඔබට කියනවා ඒ වෙලාවට වෙන එකක් කරන්න. අන්න ඒක කරන්න තියෙන්නේ. ඔබ හදිසියෙන් දත් මැද්දොත් මොකක් වෙනවද? ප්‍රැක්ටිස් එක ආයි හැදෙනවා. ඔබ මැද්දොත් ප්‍රැක්ටිස් එක හැදෙනවා. මැද්දේ නැතිවීම හේතුවෙන් ප්‍රැක්ටිස් එක මාත්‍රයක් කැඩෙනවා. හෙටත් මැද්ද නැතොත් ආයි කැඩෙනවා. ඊළඟ දවසෙත් මැද්ද නැතොත් ආයි කැඩෙනවා. දැන් ඔබ හිතන්න ඔබ රැයට පුණ්‍යානුමෝදනාව කරලා හැතපෙන්න දැන් හැමදාම අදිෂ්ඨාන කරගෙන ඉන්න. ඔන්න සතිය කරා දෙකක් කරගෙන ආවා. ඊට පස්සේ ඔන්න එක දවසක් ආවා. දැන් හොඳටම ටයර්ඩ්. දැන් එදාට මොකද හිතෙන්නේ? අද නම් හරි අමාරුයි. අද නම් පුණ්‍යානුමෝදනාව ගන්න අමාරුයි. හම්බෝ අද නම් සැතපෙනවා. හරි සැතපුණා. දැන් ඊළඟ දවසේ මොකක් හිතෙනවද? ඔන්න ඊළඟ දවසේ අම්බෝ ඊයත් කරේනේ අද කරන්නේ. ඊළඟ දවසකත් ආයි අමාරු දවසක් එනවා. මොන වෙනවද? අම්බෝ අද තමයි. අහම දැන් ගියා කියලා කියන්නේ ඊට පස්සේ මොන වෙනවද? සමහරට දැන් අහත් දවසක් ඇවිල්ලා මල ගිදරක්. දැන් නිදි මරනවා. දැන් නම් ඔද්දම අමාරුයි දවස් 7ම ගියා කියලා කියන්නේ. දැන් ඔබට ඊට පස්සේ 8වෙනි දවසට එදාටත් අමාරුයි. ඇයි? 7 දවසක් නිදි මරලානේ. 8වෙනි දවසටත් අමාරුයි. 9වෙනි දවසට පොඩි රෙස්ට් එකක් ගන්න ඕනේ. 10වෙනි දවසට ඔබට මතක් වෙන්නේ නැහැ. මතක් වුණත් අනේ කම්මැලි අප්පා. ආයෙ දාටත් කරේ නැහැ කියලා කියන්නේ. දැන් අර ප්‍රැක්ටිස් එක කැඩෙනවා. දවසක් එනවාම ගිහිල්ලා ඔබ සැතපෙන්න යනවා. ඔබට පුණ්‍යානුමෝදනාව කළ යුතු බව මතක් වෙන්නේවත් නැහැ. එහෙම ගානක්වත් නැහැ. මේකක් තියෙනවද කියලාවත් ගානක් නැහැ. සමහරට කවුරු හරි කියනෝනේ මේ දැන් ඔයා පුණ්‍යානුමෝදනාව කරන්නේ නැහැ. ඇත්තනේ. ඒත් එකම මතක් වෙන්නේ නැහැ. අන්න ප්‍රැක්ටිස් එක කැඩිලා. ඉතින් අන්න ඒ වගේ ඔබ දත් මදින්න ප්‍රැක්ටිස් එක කඩා ගන්න කාලෙදී මැද්දෙන් දත් මැද්දොත් මොකක් වෙනවද? ඒ දත් මදින හැම එකක් හින්දම නැවත
ඒ ප්‍රැක්ටිස් එක හැදෙනවා. ආශ්‍රව කියන්නේ අන්න එහෙම කොටසකට. අවිද්‍යාව නිසා ආශ්‍රවත්, ආශ්‍රව නිසා අවිද්‍යාවත් තමයි හැදෙන්නේ. අවිද්‍යාව නෙවෙයි ප්‍රහාණය කරන්න තියෙන්නේ. අවිද්‍යාව නෙවෙයි නිරෝධ කරන්න තියෙන්නේ. අවිද්‍යාව නිරෝධ කරන්නේ ආශ්‍රව නිරෝධ වෙන්න ඕන නිසා. ආශ්‍රව තමයි ප්‍රශ්නේ. ආශ්‍රව නිසා තමයි නැවත අවිද්‍යාව හටගන්නේ. ඔබට හැදිලා තියෙන ප්‍රැක්ටිස් එක නිසා තමයි නැවත දත්ම දින මතක් වෙන්නේ. මතක් වෙච්ච ගමන් ඔබ දත් නැද්දොත්, ඒ දත් නැද්ද හේතුවයි ආයි ප්‍රැක්ටිස් එක හැදෙනවා. ප්‍රැක්ටිස් එක හැදුනා කියලා කියන්නේ ඒ ප්‍රැක්ටිස් එක විසින් හෙටත් දත්ම දින මතක් කරලා දෙනවා. ඔන්න ඕක තමයි තියෙන ප්‍රශ්නේ. ඔබට හිතෙනවා ඇති එහෙම කෙලස් වැඩි වෙනවා වගේ තේරෙන්නේ නැහැනේ. ඕ තේරෙන්නේ නැහැ. ඔබ හොඳට බලන්න ඊයේ කරා නම් යමක් අදත් ඒක කරන්න හිතෙනවද කියලා. ඔබ හරි උත්තරේට කීපාරක් යමු වෙන්න හිතෙනවද ඔබට? කීපාරක් මතක් වෙලා එනවද හරි උත්තරේ? ගාන්ටම හරි උත්තරේට එනවා. අන්නේ හරි උත්තරයට එන වාර ගාන ඔබේ වැඩි වෙනවා නම් අන්න දැන් ඔබ ඉස්සරහට යන ගමනක ඉන්නේ. ඔබ එන්නෙම ඩිෆෝල්ට් ගානක් නැතුව, දන්නේ නැ මතකත් නැ මෙලෝ සංසාරයේ ජස්ට් වැරදි උත්තරේමයි අය මොකුත් නැහැ. ඒ කියන්නේ ඔබ සෑහෙන ආශ්‍රව ගොඩක් මැද්දේ ජීවත් වෙන්නේ. අපිට හරි උත්තරයට පලාතකටවත් එන්නේ නැහැ. සෑහෙන ආශ්‍රව ගොඩක් මැද ජීවත් වෙන්නේ. ඒ ආශ්‍රව විසින් නොක විද්‍යාවට ගේන්නෙම නැහැ. ටෝටලි ඒ ආශ්‍රව විසින් අවිද්‍යාවටම ගෙනත් දාන වශයෙන්කෝම හිත. එනිසා තමයි අපිට හරි උත්තරයක් පලාතකටවත් එන්නේ නැත්තේ. ඉතින් ඒ ටික කරන අතරේ ඔබ බණ අහන වෙලාවට විතරක් පොඩ්ඩ හරි උත්තරේ ගන්නවා. ඉතුරු හැම වෙලාවකම ඔබ වැරදි උත්තරේ තුල නම් ජීවත් වෙන්නේ. වැඩෙන්නේ මොනවාද? වැඩෙන්නේ ආශ්‍රව. ආශ්‍රව වැඩෙනවා මිසක් ආශ්‍රව කය වෙන්නේ නැහැ. අපි බණ ටිකක් ඇහුවා. දැන් ඉතින් ඒ බණ ටික අහපු එක නිසා දැන් සම්පූර්ණයෙන්ම ඉස්සරහට ඒ අහපු බණ ටික ඔබත් එක්ක තියෙනවා. ඔය අහපු බණ ටික ඔබත් එක්ක තියෙනවා මොන නන්ද? ඔබ ඒ අහපු බණ ටිකට අනුකූලව ජීවත් වෙනවා නම්, ඊට අනුකූලව හිත හිත ජීවත් වෙනවා නම් අන්න ඒ බණ ටික ඔබ ගාව වැඩ කර කර වැඩ කර කර වැඩ කර කර තියෙනවා. ඊට අනුකූලව හිත හිත නෙමෙයි නම් ජීවත් වෙන්නේ. බණ ටික ඇහුවා. දැන් මට සාමාන්‍යයෙන් මෙච්චර කාල ජීවත් වෙච්ච විදිහෙන් නම් ජීවත් වෙන්නේ. දැන් ආශ්‍රව වැඩෙනවා. අහපු බණ ටික ඔබ ගාව තියෙනවා නෙමෙයි. කොහෙද ඉඳලා බණ? ඒක හේතුයෙන් උදා වුණා. හේතු නිරෝධයෙන් නිරෝධ වෙලා ගියා. ආයි මනදම්ම ගැලපුණොත් ඒ හේතුයෙන් උදා වෙයි. ඒක නිරෝධයත් එක්කම නිරෝධ වෙලා යයි. ඔබේ ගුබගාව ඔබ හපවන නෑ. කොහෙවත් ඔබ දන්න අවබෝධය කොහෙද තියෙන්නේ? ඒම එකක් නැහැ. කොහෙද මේව තියෙන්නේ? නතර වෙලා තියෙන්නේ මොකද තියෙනවද? ඔබට ප්‍රශ්නයක් ආවට පස්සේ ඉතින් මම දන්නවනේ කොහෙද දන්න ටික තියෙන්නේ. ඒ වෙලාවේ දන්න ටික තමයි තියෙන්නේ. එච්චර තමයි, වෙනමකුත් නැහැ. ඔබ දැනගත තේරුම් ගත්ත ඒවා කොහෙවත් රැඳිලා නැවතිලා තියෙනවා. මේ මම ඔක්කොම දන්නවා. ඒ එහෙම ඒව නැහැ. හතරක් දෙක කීයද? හතරක් දෙක කීයද? කොහොමද ඔබ දන්නේ? කොහොමද ඔබට ඒ හතරක් දෙක 14 කියන උත්තරේ ඔච්චර ශනිකව ආවේ කොහොමද? ප්‍රැක්ටිස් එක, ප්‍රැක්ටිස් එක. ඔය පුංචි කාලේ නම් ප්‍රැක්ටිස් කරලා 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 ඔබ දැන් හතරක් දෙක කියනකොටම නාමගොත්ත වලින් ශනිකව බහැල්ෙන්න තරම් ලොකු ප්‍රැක්ටිස් එකක් තියෙනවා. එච්චර ලොකු ප්‍රැක්ටිස් එකක් හැදලා තියෙනවා. මොනවා කියලාද ප්‍රැක්ටිස් එක කරේ? අර චක්‍රය අර ගැන හතරක් එක දෙකයි හතරක් එක හතයි හතරක් දෙක 14යි හතරක් තුන 21යි කියල අර නේ හරියම අමාරුවෙන් පාඩම් කරපු ටිකක් තියෙන්නේ නේ. චක්‍රයේ කියනකොට පුළුවන් නම් චක්‍ර පොත අරන් ගිහලා හංගලා පාඩම් කරේ නේද? ආන්න අදනකොට චක්‍රේ නැහැ නේ. චක්‍රේ පොත හෙව්ව නැහැ. ඇයි හංගලා? ඒ පාඩම් කරපු එක තමයි ඊට පස්සේ ඒක යූස් කරපු වාරයක් වාරයක් ගානේ වෙච්ච එක තමයි අද හත්වරක් දෙක කියනකොටම ඒක ආපහු නාමගතයෙන් ඇදලා දෙන්න උදව් කරන්නේ ප්‍රැක්ටිස් එක මිසක් ඔබ ගාව නැහැ හත්වරක් දෙක 14යි කොහේ කොහේ හරි එහෙම එක නැහැ. අර ප්‍රැක්ටිස් එක තමයි ඔබට උදව් කරන්නේ. ඒක ගේන්න හන්දට තියෙන දුර කීයද මෙහි ඉඳන්? එන්නේ නැහැ නේ. ඔබ කවදාවත් අහලම නැද්ද? ඔබ කවදාවත් කියවලම නැද්ද? ඔබ කවදාවත් දැකලම නැද්ද එහෙම එක?
බොහෝ පිරිසක් ඇති එහෙම ආටිකල් එකක් කියවලා දිනන කවුරු හරි කියනවා අහලා දිනන ඇයි ඒක එන්නේ නැත්තේ දැන් ප්‍රැක්ටිස් එකක් නැහැ ඒකට එනිසා ඒ ඒ පාත් එක ක්ලියර් වෙලා ඇදලා එන්නේ නැහැ ඒක එනිසා දැන් ප්‍රශ්නේ ඇහුවට එන්නේ නැහැ එන්නේ නැහැ කනෙක්ට් වෙන්නේ නැහැ එහෙනම් ඒක උපගව තියෙනව නෙමෙයි ඒකේ හේතු ගැළපෙන ගන්නේ විද්‍යමාන වෙන එක. ඔබ දන්න අවබෝධය ඔබ ගාව තියෙනව නෙමෙයි. නැවතිලා කොයි හරි පාක් වෙලා මේ පිටිවස තියෙනව නෙමෙයි. ඒනික නැහැ. ගාන්ටේ පරිසරයට යනකොට ඒක එන්න තරම් සුසර වෙලා තියෙන්න ඕනේ. අබෝ ඒ මොකක් හරි ප්‍රශ්නයකට මුහුණ දෙනවා හරි මේ මොන හරි දේවල් දකින්නවා හරි මේ දේවල් කරනවා හරි ඒ කරන ගමන් ඒක ආයි ඇදලා ඔබට හොඳට ප්‍රැක්ටිස් එකක් හැදෙනවා නම් ආයි දෙයක් වෙනකොට ඒ ප්‍රැක්ටිස් එක විසින් ක්ෂණිකව ඒ පැත්තට හදලා දෙනවා. ඔය දැන් තියෙන්නේ ප්‍රැක්ටිස් එකක් තමයි. මොකේ ප්‍රැක්ටිස් එකද? අවිද්‍යාවේ ප්‍රැක්ටිස් එකක්. ආශ්‍රව. එනිසා දැන් දෙයක් සිද්ධ වෙනකොටම ඒ ඊට අනුකූලව හිතලා එනවා. හරියටම ඊට අනුකූලව හිතලා මෙච්චර මේ අනිත්‍ය ලෝකේ නිච්චයිම කියලා හිතලා එනවනේ කිසි ගාණක් නැතුව. නේ අනිච්ච ලෝකේ අනිච්චයි කියලා හිතලා එන එක තමයි හරිනම් හරි ලේසියෙන් මෙන්න ඕනේ. මොකද ඒක අනිච්චයිනේ. නමුත් ඔය අනිච්ච ලෝකේ නිච්චයි කියලා කිසිම ගාණක් කිසිම ආයාසයක් නැතුව ෂණිකව මැදලා එනවා. එච්චර ප්‍රැක්ටිස් එකක් තියෙනවා ඔකට. ඕන සිටුේෂන් එකදී ඔබට ඕන පීඩාවකදී බලන්න කොච්චර ලොකු දරුණු ප්‍රශ්නයක් ආවත් කිසි ගාණක් නැතුව වැඩ කරන එකක් තියෙනවා. මොකද්ද? අවිද්‍යාව කිසිම ප්‍රශ්නයක් නැතුව වැඩ කරනවා. විද්‍යාවට කියන්න තමයි ඔක අමාරු. නමුත් මේ ලෝකේ ඇත්ත විද්‍යාව බොරුව තමයි අවිද්‍යාව. බලන්න පොඩි ප්‍රැක්ටිස් එකක් තියෙන කියලා. ඔබ ඕන දෙයක් කරන ගමන් ගාණක් නැතුව අනිච්ච වලට ගන්න සම ගාණක් නැතුව නිච්ච වල තියෙනවා නේද ඔබ? පැය දෙකක් තුනක් හතරක් ඔහේ තියාගෙන යන්න no problem. අනිච්ච වල තියන්න බලන්න ලේසි නෑ යේ. ඔය හිත අද පටන් ගත්ත දවසේ නම් ඔය හිතවල පටන් ගත්ත දවසේ නම් මේ වෙනක එච්චර ප්‍රැක්ටිස් එකක් කරලා දිනවා. හැබැයි කවදාවත් විද්‍යාව ප්‍රැක්ටිස් වෙලාම නැහැ ඔකි. දැන් තමයි මේ විද්‍යාව ප්‍රැක්ටිස් කරන්න පටන් ගන්නෙ. දැන් මේ ප්‍රැක්ටිස් කරගෙන යනකමන් තියෙන්නේ. ඔබ ට්‍රයි කරලා මේක ප්‍රැක්ටිස් කරන්න ඕනේ. ඔබ කොච්චරක් ප්‍රැක්ටිස් කරනවද? එච්චරක් ඔබේ ආශ්‍රව ප්‍රහාණය වෙනවා. කොච්චරක් මේක ප්‍රැක්ටිස් කරන්නේ නැද්ද? අන්න එච්චරක් ආයිත් අනිත් එක ප්‍රැක්ටිස් වෙනවා. මුකුත් ප්‍රැක්ටිස් වෙන්නේ නැති වෙලාවක් නැහැ. හොඳට මතක තියාගන්න. හැම තිස්සෙම යමක් ප්‍රැක්ටිස් වෙන එක මන් තියෙන්නේ. එක්ක විද්‍යාව නැත්නම් අවිද්‍යාව. විද්‍යාව ප්‍රැක්ටිස් වුණොත් අර තියෙන ආශ්‍රව ටික ඔක්කොම ක්ෂය වෙවි සුද්ධ වෙවි යනවා. අවිද්‍යාව ප්‍රැක්ටිස් වුණොත් ආශ්‍රව හැදි හැදි අර තියෙන ප්‍රැක්ටිස් එක හැදි හැදි අලුත් වෙවි තියෙනවා. ඔබට ගානක් තියෙන ගන්නේ එහෙම ඉතින් ඒක වුණා කියලා මට මුකුත් වුණා කියලා තේරෙන්නේ නැහැ. ඉතින් මට තාම තර අවබෝධයෙන් ආයිත් බලන්න පුළුවන් ඕන්නම්. එහෙමයි. ඕන්නම් බලන්න පුළුවන් තමයි. හැබැයි හැදිච්ච ආශ්‍රව ටික හැදුනා. ඒ කියන්නේ හැදිච්ච ප්‍රැක්ටිස් එක ඔබට ධර්මදින මතක් වෙනවා කියන එක. ඒක මතක් වෙනවා. ඕන්නම් ධර්මදින නැතුව ඉන්න පුළුවන් හිතලා. එහෙමයි. ධර්මදින නැතුව හිටියා කියලා කියන්නේ අර හැදිච්ච ප්‍රැක්ටිස් එක චුට්ටක් අඩු වුණා මිසක් ප්‍රැක්ටිස් එක හැදුනා. දත්ම දින මතක් වෙනවා දැන්. ඒක වැඩිපුර මතක් වෙනවා වගේ එකක් වෙනවද? නෑ, එහෙම නෑ. මේ හොඳට මතක් වෙනවා. දත්ම දින ඕනේ කියලා මතක් වෙනවා එච්චරයි. වැඩිපුර මතක් වෙනවා කියලා කියන්නේ මේ මතක් වෙන බව තේරුම් ගන්න. කිලෙම ඩිෆෝල්ට් අවිද්‍යාවට වැටෙන බව තේරුම් ගන්න. අන්න ඒක තමයි ආශ්‍රවල තියෙන භයානකම. ඔබට විද්‍යාවේ ජීවත් වෙන්න බෑ. අවිද්‍යාවටම ගෙනත් දානවා. අවිද්‍යාවටම ගෙනත් දානවා. මේ අවිද්‍යාවට ගෙනත් දානක ඒ හැදෙන අවිද්‍යාව හිත විසින් නැවත ආශ්‍රව වැඩි කරන, නැවත ප්‍රැක්ටිස් එක වැඩි කරන. ප්‍රැක්ටිස් එක වැඩි වෙච්ච හින්දා ආයි අවිද්‍යාවට ගෙනත් දානවා. අවිද්‍යාව හින්දා ආයි ආශ්‍රවට, ආයි ආශ්‍රව වැඩි හින්දා ආයි අවිද්‍යාවට. කොහොම යන්නේ? ඔබ වැරදි දෙයක් ගන්නවා කියලා කියන්නේ, වැරදි උත්තරයක් ගන්නවා කියලා කියන්නේ. ඔබට ලොකුවට දැනෙන්නේ නැහැ ලොකු දෙයක් වෙනස් වෙලා වගේ. සමහරට වෙලා තියෙන්නේ එකයි. මොකක් වෙලාද? ආශ්‍රව වැඩි වෙලා. ආශ්‍රව වැඩි වෙනවා කියලා කියන්නේ ඔබ සමහරට වැඩි උත්තරී ගතේ ආස කෑමක් ආවා. ඒ කෑම කෑවා.
ඒ කියන්නේ කෑම වලට ආශ්‍රවද වැඩි වෙලා තියෙන්නේ ආශ්‍රවද වැඩි වෙලා තියෙන්නේ ආශ්‍රව වැඩි වෙලා තියෙන්නේ ආශ්‍රව නිසා හදලා දෙන්නේ කෑම කන්න තියෙන ආසාව නෙමෙයි ආශ්‍රව නිසා හදලා දෙන්නේ ඔබට මේ ලෝකේ එකක් තියෙනවා කියලා දැනෙන හැඟීම ඊට පස්සේ අනිත් ඔක්කොම වැඩ කරනවා එකක් තියෙනවා නම් ඒක ඉතින් හොඳයි නරකයි අරකයි මේකයි ඔක්කොම වැඩ කරනවා ඒ කියන්නේ ඔබ කෑම ආසාවෙන් කනවා අනිත් ඔක්කොටම මඟ වඩනවා ඒ කියන්නේ අනිත් ඔක්කොටම අවිද්‍යාවත් හැදෙනවා තමයි එකකට වඩනවා ඒක ඉවරුණාට පස්සේ අනිත් එක වඩනවා ಜಾති දෙකක් නැහැ ඒකම අවිද්‍යාවක් තියෙනවා ඔබ ඒක දැනක අවිද්‍යාව ප්‍රැක්ටිස් කරනවා නම් ඒ අවිද්‍යාව විසින් ඔබ හැම තැනම ඒක වගේ අවිද්‍යාව සාගත කරනවා එක වෙලාවකට අවිද්‍යාව සාගතයි අනිත් වෙලාවට ඒ වෙලාවට ඉතින් ඒතන මග වඩලන දින නිසා ඒතන විද්‍යාව සාගතයි එහෙම જાති දෙකක් නැහැ අව මේ යම් කාරණාවක් සම්බන්ධයෙන් ඔහේ කමක් නැහැ කියලා විලා යන්න ඇරලා දිනවනා ඒ පැන නිසා ආශ්‍රව හැදෙන්න ඒ ආශ්‍රවයෙන් නැවත ඊළඟට හැදෙන හිත මොකුවට ගෙනත් දානවා අවිද්‍යාවට ගෙනත් දාන්න නැත්නම් අපිට දස්ම දෙන්න මතක් කරලා දෙනවා අප බය වෙන්න මේ සසරට දහමත් එක ජීවත් වෙන්නේ නැති වෙලාව ගැන ඔබ බය වෙන්න ඔබට ගැලවෙන්න බෑ දහමත් එක ජීවත් වෙන්නේ නැත්තම් උත්සාහ කරන්න හැම තිස්සෙම ඔබට කරන්න පුළුවන් මැක්සිමම් දහමින් හිතන්න අවිද්‍යාව නෙමෙයි ප්‍රශ්නේ. මොකද්ද ප්‍රශ්නේ? ආශ්‍රව ප්‍රශ්නේ. මොහොත ඔබට ආශ්‍රවත් එක ගනුදෙනු කරන්න බෑ ඔබට අවිද්‍යාවත් එක ගනුදෙනු කරන්න තියෙනවා. ඔබ මේ මොහොතට විද්‍යාවට ගේන්න පුළුවන්. මේ මොහොතට විද්‍යාවට ගෙනාවු ගමන් අවිද්‍යාවේ ප්‍රශ්නේ දැන් ඉවරයි. හැබැයි ආශ්‍රව වල ප්‍රශ්නේ ඉවර වෙන්නේ නැහැ. ප්‍රැක්ටිස් එකේ ප්‍රශ්නේ එදාට දත් මැද්දේ නැහැ කියලා ඉවර වෙන්නේ නැහැ. එදාට දත් මැදින් තියෙන ප්‍රශ්නේ එදාට දත් මැදින් නැතුව නම් ඉවරයි. නෝ එදා දත් මැදින් නැහැ. ඒ කියන්නේ දත් මැදින් දැන් හිතෙන්නේ නැද්ද? ආ ඒක වෙනස් වෙලා නැහැ. හෙටත් ඒක වෙනවා. අනිද්දටත් ඒක වෙනවා. ඉන් අනිද්දටත් ඒක වෙනවා. ඔබ නන් ස්ටොප් මොකක් කරන්න ඕනද? කවදා හරි ප්‍රැක්ටිස් එක කරලා ඉවර වෙනකම්ම දත් මැදින් නැතුව ඉන්නවා. අන්න එතකොට ආසවක්කයා වහන් හොතු සබ්බ දුඛා පමුච්චතු සියලුම ආශ්‍රවයන් ටික ඔක්කොම ඉවර කර වෙලා ඉවර වෙලා සියලුම ආශ්‍රව නිසා හටගත් දුක් ඔක්කොම අවසන් වෙලා යනවා ආශ්‍රවත් එක්ක අපේ ගනුදෙනුව තියෙන්නේ හැබැයි ඩිරෙක්ට් ඔබට ආශ්‍රවත් එක්ක ගනුදෙනු කරන්න බෑ ඒ නිසා හැදෙන හැම වාරයක් ගානෙම අවිද්‍යාවත් එක්ක තමයි ඔබට ගනුදෙනු කරන්නේ අවිද්‍යාවත් එක්ක ගනුදෙනු කර කර අපි නසන්නේ මොකද්ද ආශ්‍රවකය කරන එකයි කරන්නේ. ඔන්න ඕක හොඳට මතක තියාගන්න. අවිද්‍යාව දියුණු වෙනවා කියල එකකට වඩා ආශ්‍රව දියුණු වෙන නිසා නැවත අවිද්‍යාව සහගත වෙනවා හිත. නොබර හිතේ ඔබ කෑමක් කෑවා. ඉතින් කෑම කන්න කලින් කෑම කෑවට පස්සේ කියලා එහෙම ලොකු අවිද්‍යාව වෙනසක් තියෙනවා වගේ දැනෙන්නේ නැහැ. ඉතින් මම දැන් ආයි මගට ගියා. මට දැන් ආයි තේරෙන්නේ නැහැ. ආසව දෙන්නේ නැහැ කියලා. ප්‍රැක්ටිස් එක. ඒ හැදිච්ච ප්‍රැක්ටිස් එකයි හැදුණා. යාරදි උත්තරයක් ගත්තා. අන්න ඒකයි ප්‍රශ්නේ. ඒ හැදිච්ච ප්‍රැක්ටිස් එකකින් නැවත අවිද්‍යාවට ගෙනත් දානවා හිත. හිත හට ගන්නකොටමයි ඔක අවිද්‍යාවට ගෙනත් දාන්නේ. තාස්රව විසින්. එහෙනම් හරි බයන්න කැමක හිත හැදෙලා පස්සේ ඒ හිතට හිතල ඉවරලා ආශ්‍රව වලට එන්න දෙන්න තු තියන්න බෑ. එත හැදෙනකොටම යෝග ආශ්‍රව විසින් අවිද්‍යාවට ගෙනත් දාන්නේ. ඒ නිසා තමයි ආශ්‍රව ක්‍රය කරන්න ඕනේ. මේ ආශ්‍රව ක්‍රය කරන තරමට තමයි ඒ ආශ්‍රව විසින් හිත අවිද්‍යාවට ගෙනත් දාන්න බැරි වෙන්නේ. මොකද එහෙම ආශ්‍රව නැහැ හිත අවිද්‍යාවට ගෙනත් දාන්න පුළුවන්. try කරන්න මේක ප්‍රැක්ටිස් කරන්න. මොකද මේක ප්‍රැක්ටිස් නොකළොත් ඔබ අනිත් එක ප්‍රැක්ටිස් කරනවා. අනිත් එක ප්‍රැක්ටිස් කළොත් ආශ්‍රව වැඩි වෙනවා ආශ්‍රව වර්ධනය වෙනවා ආශ්‍රව වර්ධනය වුණා ඔය ඊළඟට හැදෙන හිත
ඒක අවිද්‍යා සාගත වෙන්න තියෙන සම්භාවිතාවය සෑහෙන්න වැඩි. ප්‍රැක්ටිස් කරන්න. අපිට නිදහස් වෙන්න ඕන නම් වෙන කරන්න දෙයක් නැහැ. එක විදිහේ තියෙන්නේ. බණ ඇහුවයි කියලා ඔබ නිදහස් වෙන්නේ නැහැ කියලා තේරුම් ගන්න. ඔබ ප්‍රැක්ටිස් කරන්නේ මොකද්ද? ඒක තමයි ඔබ නිදහස් වෙනවද නැද්ද කියන එක තීරණය කරන්නේ. බණ අහනකොට ඔබ කරන්න ඕනේ මොකද්ද කියන එක මේ ප්‍රැක්ටිස් එක මේ හැදිලා මේ දිගටම මෙහෙම වෙනවා අන්න ඒක කඩා ගන්න මම කරන්න ඕනේ මොකද්ද කියන එක ඔබට තේරෙනවා. ඒක කළොත් නිදහස් වෙනවා. නොකළොත් ඔය ප්‍රැක්ටිස් එක ඕම දිගටම යනවා. උත්සාහ කරන්න බැරි බැරි ගාත හැරි ගමන්නේ කොහොම හරි හැම තිස්සෙම මේක කරන්න උත්සාහ කරන්න. එක මොහොතක්වත් මේකෙන් පිට ජීවිතය තියාගන්න නැති වෙන්න try කරන්න. ඔබ ඕන දෙයක් කරන ගම මේක කරන්න පුළුවන්. ඔබට ඇහැට රූප, කනට ශබ්ද, නාසයට ගඳ, දිවට රස, කයට පාස, මනට ධම්ම. ඔය ඇරෙන්න එන ඒවා කියන්න මට. ඔය ඇරෙන්න ඔබ කරන දේවල් කියන්න බලන්න. පේනවා, ඇහෙනවා, දැනෙනවා, හිතෙනවා. ඔන්න ඔය ඇරෙන්න කරන දේවල් ඔබ කියන්න බලන්න. වෙන මොකුත් කරන්නේ නැහැ. එන්න මොකුත් වෙන්නේ නැහැ ඔබේ ජීවිතේ. ඉතින් මේ බණ හදිත් ඔය ටිකම තමයි වෙන්නේ. ඔබ ජීවිතේ අනිත් දේවල් කරන්න ගමනොත් ඔය ටිකම තමයි වෙන්නේ. ඉතින් මං අහන්නේ දැන් කර දැන් හිතන්න පුළුවන් නම් ඇයි වෙන වෙලාවක හිතන්න බැරි කියලා. එතකොට රූප නෙමෙයි දෙන්නේ. එතකොට සද්ද නෙමෙයි වැඩේ කියන්නේ. එතකොට සද්දෙට මේ ටික නෙමෙයිනේ කියවෙන්නේ. ඒ ඇහෙන සද්දෙත් එක්ක ඔබ හිතලා ගන්න ඕන ටිකක් තියෙනවා. මේ 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 කියන බණ ඔක්කොම ඕනේ නැහැ ඔබට යමක් තේරුම් ගන්න. අනිත්‍යයි කියලා තේරුම් ගන්න ඕනේ. මේ හේතු ටික ගැළපිලා විද්‍යමාන වෙනවා විතර කියලා විතරයි තේරුම් ගන්න ඕනේ. ඒකේ හේතු ටිකයි මුළු ඔක්කොම හේතු මොනවාද අර හේතුවයි මේ ඒ ඔක්කොම වැඩක් නැහැ. විද්‍යමාන වෙනවා කියලා තේරුම් ගන්න තියෙන්නේ. එච්චරයි. මේ බොහොම සරලව නිවන් දකින්නේ. බොහොම සංකීර්ණ කරගන්න එපා නිවන කියන එක. මේ ඔබට මේ මේ යම් ප්‍රශ්නයක් ආවට පස්සේ ඒ ප්‍රශ්නේ විසඳන එක ඔබ ගොඩාක් සංකීර්ණ කරගත්තොත් තියෙන තරම් දහම් කාරණා ටික ඔක්කොම ඔබ ලෙවල් ඒ ප්‍රශ්නේ විසඳන්න හැදුවොත් දැන් ඔබට ඒ ප්‍රශ්නේ විසඳනවා කියන එකම ඒ ආපු ප්‍රශ්නෙට වඩා සංකීර්ණ කාරණාවක් වෙනවා. යකෝ මේක විසඳන එක එපා වෙනවා කියලා හිතන ඊට පස්සේ. ඒ න ආපු ප්‍රශ්නෙට වඩා ප්‍රශ්නයක් එක විසඳනවා කියන එක. ඒක තේරුම් ගන්න එක ඊට වඩා අමාරු කාරණාවක් වෙනවා. ඒ නිවන බොහොම පහසුවෙන් කරන්න පුළුවන් එකක් අරගෙන. නිවන අමාරු කරගත්තොත් එහෙම අපිට නම් ප්‍රශ්නයක් නැහැ ඔබට තමයි ප්‍රශ්නේ. මොකද? ඔය හිතේ නිවෙන්නේ නැහැ. හරි අමාරුයි. සෑහෙන්න වෙලාවක් යනවා ඔය ටික ඔක්කොම කල්පනා කරලා මුළු ගුරුහාමුදුරු එදා ඉඳන් කියපු ඔක්කොම බණ ටික සමහරට එකේ තියෙනවා. ඒ බණ ටික ඔක්කොම දාලා තමාට මේ ගුරුහාමුදුරුවෝ අන්තිමට කරපු මුළු දේශනාවම ඔළුවේ තියෙනවා දැන්. අරක අහලා අර කැලේ මේ ගැල ඔය වෙන්නේ අරක. දැන් අර ප්‍රශ්නයක් ආවට පස්සේ අර මුළු දේශනාවම අරක දිගාරින් හදනවා. නෑ ඒක නෙමෙයි කරන්න තියෙන්නේ. මේ අනිත්‍යයි කියලා තේරුම් ගන්න තියෙන්නේ. ගුරුහාමුදුරුවෝ එක්ස්ප්ලනේෂන් එකක් දෙනවා. මොකටද? අනිත්‍ය වෙන්නේ කොහොමද කියන එක. ඔබ අනිත්‍ය වෙන්නේ කොහොමද කියලා නෙමෙයි කල්පනා කරන්න ඕනේ. අනිච්ච බව ඔප්පු කරන්න ලොකු එක්ස්ප්ලනේෂන් එකක් දෙනවා. ඒ එක්ස්ප්ලනේෂන් එකක ඕනේ නැහැ. ඒ එක්ස්ප්ලනේෂන් එකෙන් ඔබ තේරුම් ගන්න ඕනේ යම මොකද්ද? අනිච්චයි කියලා. ඇත්ත නේ නම මේ හේතු ටික නිසා විද්‍යමාන වෙනවා විතරයි වෙන මොකුත් වෙනව නෙමෙයි. දැන් ඔබට ප්‍රශ්නයක් වෙලා දැන් මොකද කරන්න තියෙන්නේ? අර මුළු එක්ස්ප්ලනේෂන් එකම දිගහින්න ඕනද? නැහැ එහෙම කරන්න ඕනේ නැහැ. ඒ උන්වහන්සේ තේරුම් කරා ඒ සම්මුළු දේශනාවෙන් මොන හරි යම් කාරණාවක් ඉස්මතු කරලා තේරුම් කරාද? අන්නේ කාරණා වර්ගනේ ඒකට දාන්න තියෙන්නේ. ඇත්තනේ නම මේ මෙතන අනිච්චයි නේ වෙන මොකුත් වෙනව නෙමෙයි මේ හේතු ගැළපිලා විද්‍යමාන නැ විතරයි නේ ඇත්තනේ නම මේ හිතන විදිහ යම මේ ෆික්ස් එකක් තියෙනව නෙමෙයි නේ ඒ හැම ෆික්ස් එකක් තියෙනවා කියලා හැංගෙනවා විතරයි නේ මේ හැංගෙන හිඳ මේ ප්‍රශ්නෙට වඩනවා මිස ඒ හැම මේ හැංගෙන විදිහ යම මෙතන නැහැ නේ ඔන්න ඔච්චරයි තේරුම් ගන්න තියෙන්නේ ඒක හැංගෙනවා කියලා තේරුම් ගත්තා නම් ඔය ප්‍රශ්නේ ඉවරයි ඒ හැංගෙන එක අයින් වෙන්නවත් ඕනේ නැහැ හැංගෙනවා විතරක් බව තේරුණා නම් ඉවරයි ජාතිය බව තේරුණාම ඉවරයි ඔය ප්‍රශ්නේ එතනින් එහාට ජාතිය නැසෙන්න ඕනේ නැහැ ඔබේ ප්‍රශ්න ඉවර වෙන්නේ. ජාතිය නැසෙයි දවසක. ජාතිය බව තේරුණා නම් එතනින් එහාට අවිද්‍යාව නැහැ. ජාතිය බව නොදන්නාකම තමයි අවිද්‍යාව. දුක්ඛ බව නොදන්නාකම දුක්ඛේ අඥානං. අවිද්‍යාව.
ඉතින් දුක්ඛ දුක්ඛ බව දන්නවනම් ආ ඒක අවිද්‍යාව නෙමෙයි ඒක විද්‍යාව දුක්ඛේ ඥානං එච්චරයි එවරු මුකුත් මහා අමාරු පත විශාල දෙයක් මේක කරන්නේ නැහැ ඔබ මේ බණ අහනකොට ඔබ මේ කරා මේ ටික ඔක්කොම කරන්න ඕනේ කියලා හිතාගත්තොත් එහෙම නම් දැන් නම් සෑහෙන ලොකු දෙයක් කරන්න තියෙනවා බොහොම සිම්පල් කාරණාවක් කරන්න තියෙන්නේ ඔබ බොහොම ප්‍රകൃතියට ගෙනත් දාගන්න ඕනේ ඔබ නිකන් අනිච්චයි කියලා කියලා වැඩක් නැහැ ඔබට හැංගෙන්න ඕනේ ඇත්තනේ නම මේ හේතු ටික ගැලපිලා මෙහෙම තියෙනවා මිසක් ඔය වගේ යමක් මෙතන තියෙනව නෙමෙයි කොටුවක් තියෙනව නෙමෙයි මේ ඉරිකැලි හතරම තමයි මේ තියෙන්නේ ඉරිකැලි හතරම ගැලපිලා තියෙනකොට කොටුවක් විද්‍යමාන වෙනවා විතරයි ඔන්න ඔය කාරණාව ඔබට හැංගෙන්න ඕනේ ඒ ඇත්තම මේ 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 කොටුවක් කියලා මේ තේරුණාට මේ මෙතන කොටුවක් තියෙනවා නෙමෙයි විද්‍යමාන නෙමෙයි විතරයිනේ ඔන්න ඔක හැංගීමක් දැනෙන්න ඕනේ ඕක හැංගීමටම දැනෙන්නේ නැත්තම් ඉතින් අනිත්‍යයි 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 ආරකයි මේකයි ඔය තියෙන ඔක්කොම මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මය නෙමෙයි මුළු ඔක්කොම දිගහැරියයි කියලා වෙල මුකුත් වෙන්නේ නැහැ ඇත්තම කාරණාව ලෝකයේ ඇත්තම විදිහට හඟින්න ඕනේ ඔබ. එකක් පෙනෙන්නේ එකක් නෙමෙයි නෑ එකක් නෙමෙයි නෑ එකක් වෙන්න බෑනේ නෑ එකක් නෙමෙයි. මේ තියෙන්නේ එකක්ම කියලා හිත හිතේ කරලා වැඩක් නෑ. අපිට තේරෙන්න ඕනේ එතන තියෙන්නේ හේතු ටිකක් ගැළපිලා විතරයි. ඒ හේතු ටිකක් ගැළපිලා විතරමයි එතනදී. නමුත් මේ එකක් වගේම හැංගෙනවා. ඒ හැංගෙන જાතිය එකක් එතන තියෙනව නෙමෙයි. ඔන්න ඕක ඔබට හැංගීමට අහු වෙන්න ඕනේ දැනෙන්න ඕනේ ඔබට හොඳටම දැනෙන්න ඕනේ දැනෙන තරමට ඔබ යන ඉස්සරහට ඔච්චරයි නිවන උදෙසා කරන්න තියෙන්නේ බොහොම සරලයි ඔච්චරයි නිවන උදෙසා කරන්න තියෙන්නේ ඔය ටික තේරුම් කරන එක තමයි ඕක එක්ස්ප්ලেইন කර කර මෙන්න මෙහෙමයි ලෝකයේ කියලා වෙන තේරුම් කරන එක තමයි ඉදිරි ටිකේ මේ දේශනාවල කරන්නේ ඒ ටික ඔබ කරන්න ඕන ටිකක් නෙමෙයි ඒ ටික අහලා තේරුම් ගන්න ඕනේ ඔබ තේරුම් අරගෙන ඔබ කරන්න ඕන කොටස බොහොම සිම්පල් දෙයක් තියෙනවා. අනිච්ච බව ඔබට දැනෙන්නයි ඕනේ. මේ මේ ඔය ඔය ඔබ තේරෙන જાතිය එක ඒ එකක් විද්‍යමාන වෙනවා විතරයි. සමහන් එකක් හැංගෙනවා විතරයි. ඒ එහෙම જાතිය එකක් මෙතන තියෙනව නෙමෙයි මෙතන තියෙන හේතු ටිකක් ගැළපිලා විතරයි. ඒ හේතු ටික ගැළපෙච්ච නිසා ඔය විදිහට විද්‍යමාන වෙනවා විතරයි. මේ බොහොම පැහැදිලිව දකින්න තියෙනවා.